අද අපි චේන් ප්‍රඩක්ෂන් YouTube channel එක තුලින් කතා කරන්නේ මේ දිනවල සමාජය තුල දැඩි කතාබහකට ලක්ුණ Huawei ජංගම දුරකථන සඳහා පණවනු ලැබූ මෘදුකාංග තහනම පිළිබඳව. මෙහිදී මේ සඳහා බලපෑ විවිධ සමාජීය මෙන්ම දේශපාලන බලපෑම පිළිබඳවද කෙටි සොයා බැලීමක් කිරීමට අප යොමු විය. ඉතින් අපි බලමු ඇත්තටම මේ සමාගමට මොකද වුනේ කියලා. Apple සමාගම යනු ඇමරිකාවේ ප්‍රධානතම සහ විශාලතම දුරකථන සමාගමයි. ඉතින් මෙම දුරකථන පරිශීලකයින්ද විශාල ප්‍රමාණයක් ලොව පුරා විසිරී පැතිරී ඇත. Huawei සමාගම යනු චීනයේ විශාලතම දුරකථන සමාගමක. එපමණක් නොව දැන් ලෝකයේ Apple වෙළඳපොළ ආක්‍රමණය කර තිබෙන්නේද Huawei සමාගම. ඉතින් මේ කාල වකවානුව තුලදී තමා චීන Huawei සමාගමේ සභාපතිවරයාගේ දියණිය කැනඩාවේදී ඒ ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ. ඒ සිදුවන්නේ ඇමරිකාවේ උවමනාවට බව ප්‍රසිද්ධ රහසකි. ඉතින් චීනයේ එම සිදුවීමට ප්‍රතිචාර ලෙස ඇමරිකාව සමග යම් විරසකයක් ඇති කර ගන්නවා. ඉතින් මේ සිදුවීම නිසා දෙරට අතර වෙළඳ යුද්ධයක් ආරම්භ වෙනවා. ඉතින් ඇමරිකාව සහ චීනය අතර ආනයන අපනයන වෙළඳාමේදී චීනය ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන කරුණක්. ඔය චීනයේ වෙළඳ ශේෂය සෑම විටම ධන අගයක පැවති අතර ඇමරිකාවේ ශේෂය ඍණ අගයක පැවතින. ඉතින් චීනයේ මේ ගමන කෙලවර වන්නේ මීට අවුරුදු 1500කට විතර කලින් ආසියාව වට කැරකවුණු ලෝක ආර්ථිකය නැවත එම කෝණයටම ගෙන ඒමින් මේ අතර නව සේදමාවත ව්‍යාපෘතිය අඩපණ කිරීමට විවිධ උපක්‍රම ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරයි. කෝටි 700ක් ඉක්ම ලෝක ජනගහනයෙන් කෝටි 300කට කිට්ටු ජනගහනය චීනයේ සහ ඉන්දියාවේ විතරක් සිටිනවා. ඉතින් ආසියානු වෙළඳපොළ කොපමණ විශාලද යන්න ඔබටම වටහාගත හැක. ඇමරිකාව මීට දින කිහිපයකට පෙර අපනයන වලින් US ඩොලර් බිලියන 200ක අගයක් ගන්න භාණ්ඩ ප්‍රමාණයකට අධිබදු සහ ඩියුටි පනවනු ලැබුවා. පසුව චීන රජයත් ඇමරිකාවට US ඩොලර් 60ක ප්‍රමාණයකට බදු පනවනු ලැබුවා. මේ තත්ත්වයන් ශ්‍රී ජින්පින් ජනාධිපතිවරයා නිසි ආකාරයට කළමනාකරණය කර ගැනීම විශිෂ්ට ලෙස දැක්විය හැකිය. එමෙන්ම චීනය මුල සිටම ඇමරිකන් තොරතුරු තාක්ෂණ මෙවලම් තමන්ගේ රට තුළ භාවිතය තහනම් කර තිබීම විශේෂත්වයක්. චීනයේ Google, Facebook, Viber, WhatsApp, Imo, Twitter, Amazon වැනි ඇමරිකන් මෙවලම් කිසිවක් භාවිතා නොකරයි. ඔවුන් WeChat, QQ වැනි සන්නිවේදන ක්‍රමයන් පමණක් භාවිතා කරයි. ඒද භාවිතා කරන්නේ තමන්ගේ රටේ නිෂ්පාදන ලෝකේ පුරා අලෙවි කරන්න අවශ්‍ය අලෙවි ජාලය නිර්මාණය කිරීමටයි. චීනයේ තියෙන View කියන මාකට් එකේ ෂොප් ලක්ෂ තියෙන බව ඔබට විශ්වාස කළ හැකිද? කැන්ටන් ෆෙයා ලෙස නම් කරන විශාල වෙළඳ ප්‍රදර්ශනය කැන්ටන් කියන නගරයේ අවුරුද්දකට දෙපාරක් පවත්වන 1957 අවුරුද්දේ පටන් ගත්ත ඒ ප්‍රදර්ශනයට ආසියා, අප්‍රිකා, මැද පෙරදිග, යුරෝපා, ඇමරිකා, ලතින් ඇමරිකා කියන හැම තැනින් ගැනුම්කරුවන් සහ වෙළෙන්දන් පැමිණෙන. චීනයේ භාණ්ඩ නිෂ්පාදනයේදී තියෙන ශ්‍රමයේ ලාභදායි බව සහ අඩුමිල අමුද්‍රව්‍ය කියන වාසි ඇමරිකාවට යුරෝපයට නැහැ. චීනයේ මේ නැගිටීම එක්ක රුසියාව සහ උතුරු කොරියාව, වෙනිසියුලාව, කියුබාව, පකිස්තානය වගේ රටවල් කොන්දේසි විරහිතව එකතු වෙලා ඉන්නවා. මේක ලෝක ඇමරිකන් ආධිපත්‍ය බිඳවැටීමේ ආරම්භය ලෙස දැක්විය හැක. ඊයේ පෙරේදා ඉතියෝපියානු ගුවන් සේවයේ තිබුණු බෝයින් ගුවන් යානයක් නිෂ්පාදන දෝෂයක් නිසා කඩා වැටීමෙන් අනතුරුව ඉතියෝපියාව වගේම චීනය, රුසියාව වගේම යුරෝපයත් තමන්ගේ රටවල තියෙන ඇමරිකන් නිෂ්පාදනයක් වුණු බෝයින් තහනම් කරා. මේකෙන් යුරෝපා පොදු නිෂ්පාදනයක් වුණු එයාබස් සමාගමට බෝයින් එක්ක තිබුණු තරඟයෙන් නිතරම ජයක් ලැබීමක් විය. ඉතින් මෙම Huawei දුරකථන සඳහා Google පහසුකම ලබා නොදීමේ තීරණය මෙම කතාවේ දිගුවක් වේ. කතාව තවම ඉවර නැහැ. තවත් වසර 10ක් 15ක් පමණ යාත්ම ඇමරිකාව යනු බලහීන රටක් ලෙස ලෝක සිතීමේ සටහන් වන බවට ඉඟි පහළ වේ. ග්‍රීසිය, රෝමය, ඉස්පාඤ්ඤය, එංගලන්තය වගේ රටවල් කලින් කලට ලෝක බලවතුන් විය. ඒ කිසිදු තත්ත්වයක් සදාකාලික නොවුනාසේම ඇමරිකාවද මෙම ලැයිස්තුවට නොදුරු අනාගතයේදීම එක්වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. ඉතින් Huawei දුරකථන සමාගමට එල්ල වූ තහනම ඇතුළත ඇති සැඟවුණු කතාව මේ ආකාරයට විස්තර කර දැක්විය හැකි අතර නොබෝ දිනකින් Huawei සමාගමේ පෙරලිකාර නැගිටීමත් සමග නැවතත් එකතු වෙමු. මෙවැනි වීඩියෝ නැවත නැවතත් නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරන්න.